ඔබගේ මිදුල්වල වාසය කරන පිණිස ඔබ තෝරා ගත්තා වූ ඔබට ලං වෙන්න සලස්සන්නා වූ තැනැත්තේ ආශිර්වාද ලද්දේය ඔබගේ ගෘහය වූ ඔබගේ ශුද්ධ මන්දිරේ යහපතින් අපි තෘප්තියට පැමිණෙන්නෙමු පොළවේ සියලු සීමාවල්ද මුහුදේ දුරස්ථ තැන්වල සිටින්නන්ගේ විශ්වාසය වූ අපගේ ගලවීමේ දෙවියන් වහන්ස ඔබ භයානක දේවලින් ධර්මිෂ්ඨ ලෙස අපට උත්තර දෙනසේක ශුද්ධ බයිබලයේ ගීතාවලිය 65 වන පරිච්ඡේදය 4 සහ 5 යන පද අද දවසේ ඔබගේත් මගේත් ආශිර්වාදයයි අද දවසත් ඒ ජීවමාන කිතු සමිඳුන් තුල ආශිර්වාදමත් සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබගේ මිදුල්වල වාසය කරන පිණිස ඔබ තෝරා ගත්තා වූ ස්වාමීන් වහන්සේගේ ගෘහයේ වාසය කරන්නට තෝරගත්ත උන්වහන්සේට ලංවෙන්ට සලස්සන්නා වූ උන්වහන්සේට ලංවෙන්ට ඉඩකඩ ප්‍රස්තාව ලැබෙන තැනැත්තේ ආශිර්වාද ලද්දේය අපි ආසයි නේද අපි කැමති කෙනෙක් අපේ නිවසට අපේ මිදුලට එනවට අපි කැමති අපි ඒ ආස කරන කෙනා එනවට අපි තවත් කැමති අපිට ඉන්නවා එවැනි තෝරාගත්ත පිරිසක් ඒ වගේ ස්වාමීන් වහන්සේත් ඔබවත් මාවත් උන්වහන්සේගේ ගෘහයේ වාසය කරන පිණිස තෝරාගෙන තිබෙනවද ලංවෙන්ට සලස්සලා තිබෙනවද එවැනි තැනැත්තෝ ආශිර්වාද ලද්දෝය ඔබගේ ගෘහය වූ ඔබගේ ශුද්ධ මන්දිරේ යහපතින් අපි තුප්තියට පැමිණෙන්නෙමු අපි උන්වහන්සේගේ ශුද්ධ මන්දිරේ ඊතා යහපත් තුප්තියට පැමිණෙන්නට යනවා පොළවේ සියලු සීමාවලද මුහුදේ දුරස්ථ තැන්වලද සිටින්නන්ගේ විශ්වාසය වූ පොළවේ සීමාවල් දක්වත් මුහුද දුරස්ථ තැන්වල සිටින්නන්ගේද විශ්වාසයේ වෙච්ච ගලමීම වෙච්ච දෙවියන් වහන්සේ ඒ කියන්නේ තෝරාගත් ඔබෙත් මගෙත් ගලවීම විශ්වාසයේ වෙත්ත දෙවියන් වහන්සේ භයානක දේවලින් ධර්මිෂ්ඨ ලෙස අපට උත්තර දෙන තේසේක අපේ කාරණා උදෙසා අපේ මාර්ගයේ ගමන් කිරීම උදෙසා අපිට පිළියෙල කරා වූ දේවල් දෙන පිණිස ධර්මිෂ්ඨ ලෙස භයානක දේවල් වලින් උත්තර දෙනවා ඒ කියන්නේ ඔබේ මගේ කාරණා උදෙසා භයානක විදියට උන්වහන්සේ පැමිණෙන්න යනවා ඇයි උන්වහන්සේගේ කැමැත්ත තෝරාගත් අප උන්වහන්සේගේ මිදුල් වල වාසය කරන්ට උන්වහන්සේට ලංව සිටමින් ආශිර්වාද ලබන්නන් වීමයි එහෙනම් ඔබ සූදානම්ද උන්වහන්සේගේ ශුද්ධ මන්දිරේ යහපතින් තෘප්තිමත්ව සිටින්නට උන්වහන්සේගේ මිදුල්වල වාසය කරන්නට උන්වහන්සේට ලංව සිටින්නට ඔබ කැමැත්තෙන් ඉන්නවද එහෙනම් උන්වහන්සේව ඔබ තදින් අල්ලගන්න එහෙම මිනිසයා ආශිර්වාද ලද්දෙක් කියනවා ඔබ යහපතින් තෘප්තියට පැමිණෙන්න යනවා ඔබගේ ජීවිතේ ධර්මිෂ්ඨ ලෙස භයානක දේවල් වලින් උන්වහන්සේ ඔබටත් මටත් උත්තර දෙන්න යනවා. එතකොට අපිට ලැබෙන්නේ අපේ කාරණාවලදී, අපේ විඳවීම්වලදී, අපේ අභියෝගවලදී සුළු විසඳුමක් නෙමේ. භයානක ධර්මිෂ්ඨ පිළිතුරක්. හාලෙලූයා. ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා. සැලෙන්න එපා. ඔබ පියවරෙන් පියවර උන්වහන්සේත් එක්ක ඉදිරියට යන්න අදිෂ්ඨාන කරගන්න. ඔබේ ජයග්‍රහණය මගේ ජයග්‍රහණය ස්ථීර වශයෙන්ම අපි ලබා ගන්නට යනවා. එසේනම් අද දවසේ මේ අලංකාර වචනය ඔබේ පාදයට පහනක් ඔබේ මාවතට එළියක්ම වේවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසත් ඔබට අලංකාර වූ ආශිර්වාදමත් සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සතුටින් සිටින්න අදිෂ්ඨාණයෙන් සිටින්න යහපත් වූ ධර්මිෂ්ඨ භයානක දේ ඔබේ ජීවිතයේ සිද්ධ වෙන්න යනවා. ජේසු පිහිටයි ඔබට සුබ දවසක්.